කොරෝනා වසංගත ව්‍යාප්තිය අද පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වීමත් සමග දිගින් දිගටම අපි කියා සිටින්නේ PCR පරීක්ෂණ ප්‍රමාණය අපි වැඩි කරන්නට ඕන. මේ වන විට PCR පරීක්ෂණ ප්‍රමාණය රට තුළ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේ. ඒ සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් නිහල PCR යන්ත්‍ර අද අපේ රට සතුව නැහැ. අපිට අහන්නට තිබෙන වැදගත් ප්‍රශ්නයක් පහුගිය කාලය පුරාවටම විදේශ රටවලින් ලැබුණු ඒ ආධාර උපකාර වලින් ඇයි ගුණාත්මක භාවයෙන් ඉහළ PCR යන්ත්‍ර අපේ රටට ලබා ගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකළේ? විශේෂයෙන්ම මුරුත්තිට්ටුවේ ආනන්ද නායක ස්වාමින්වන් වහන්සේ කියපු ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල අද අකාර්යක්ෂමතාවය ව්‍යාප්ත වෙලා කොරෝනා මර්ධන ව්‍යාප්ති සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දුන් වෛද්‍යවරුන් අද ඉවත් කරලා තවත් වෙනත් හිතවත් කණ්ඩායමක් මේ මෙහෙවීම තුළ මේ වැඩසටහන අකර්මණ්‍ය වෙලා තිබෙනවා කියන කාරණාව මුරුත්තෙට්ටුවේ අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කොරෝනා මර්ධනය වාද බේද නොතකා යාළු හිතවත්කම් පසෙක දමලා දැවැන්ත ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් හැටියට ක්‍රියාත්මක කළ යුතුමයි. කොරෝනාව අපි සියලු දෙනාටම බලපාන කාරණාව. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙද නැහැ. අපි හැමෝම එකට එකතු වෙලා මේ කොරෝනා වසංගතේ පරාජය කරන්නට කරවල උඹලකඩ හාල්මැස්සන් මත බදුබර පටවල විශේෂයෙන්ම කොරෝනාව නිසා මත්ස්‍ය ව්‍යාපාරයට අත්පත් වෙලා තිබෙන ඉරණම තුල මේ වගේ බදු බර වැඩිවීමක් තුලින් බඩු මිල ඉහළ යෑමකුත් සිද්ධ වෙනවා. රටේ ජනතාවට උහුලා ගන්නට බැරි ජීවන බරක් අද තිබෙනවා. රජයේ වගකීම වන්නේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම තහවුරු කිරීම දසා වහාම ක්‍රියාත්මක වන පරිදි රටේ බඩු මිල අඩු කිරීමයි. බඩු මිල වැඩි වෙමින් කිසිම දවසක රටේ ජනතාවට සෞභාග්‍යයක් උදා කරන්නට බෑ. ඒ නිසා බඩු මිල වැඩි කරමින් සෞභාග්‍යය තියා සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ගැන කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් කිසිම කෙනෙකුට නැහැ. මැතිවරණයට පෙර බොහොම උනන්දු වුණා 5000 දීමනාව දෙවතාවක්ම ලබා දෙන්න. මැතිවරණයෙන් පසුව 20 වෙනි සංශෝධනයෙන් පසුව 3/2කුත් ලබාගෙන 3/2කුත් දිලිබාගෙන අද රජයට අපි හිතන ආකාරයට රටේ ජනතාව වෙනුවෙන් දෙවන්ත සේවාවක් ඉෂ්ට කරන්නට ප්‍රතිලාභ ලබා දෙන්නට සහන ලබා දෙන්නට දීමනා ලබා දෙන්නට අවශ්‍ය සියලුම නීතිමය ප්‍රතිපාදනයක් තිබෙනවා. ජනාධිපති බලයක් තියෙනවා, ශක්තිමත් රජයක් තියෙනවා, බිලිබාගත් 3/2කුත් තියෙනවා. ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමවේදය නැවතත් වරක් නිර්මාණය කරලා තිබෙනවා. 19 වෙනි සංශෝධනය වීසි කරලා තිබෙනවා, 20 වෙනි සංශෝධනය බලගන්වලා තිබෙනවා. මේ සියල්ලත් සමග වැඩක් නොකරන්නට රජයට හේතු දක්වන්නට බෑ. ඒ නිසා රජෙන් ඉල්ලීමක් කරනවා. ඉල්ලපු හැමදේම ලැබිලා තිබෙන. දැන් ජනතාව ඉල්ලන දේ දෙන්නට වහම කටයුතු. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.